ඔයාවකට කාදෙනෙ පිළිගන්න අපේ channel එකට. ඔන්න අදරගෙන ආවේ අලුත්ම තෙලඟු චිත්‍රපටයක්. මේ කතාව ගැන කිව්වොත් කීර්ති ගැන ගම කියන මල්ලවපුර ක්‍රීඩිකාවක්. මෙයා ගෙදර යාට මනමාලයේ කිව්වත් මේ ක්‍රීඩාව නිසා කවුරුත් කැමති වෙන්නේ නැහැ ඇය සමග විවාහ වෙන්න. ඒ වගේම වීර කියන්නේ කබඩ සෙල්ලම් කරන කෙනෙක්. තාමත් තනිකඩ කොල්ලෙක්. ඔහුටත් මනමාලයක් හොයන ගමන් තමයි ඉන්නේ. වීරට හොඳට සල්ලිහිම තියෙනවා. හැබැයි ඉතින් මෙයාත් මනමාලියන්ට ලේසියෙන් කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව වීරගේ තියෙන කොන්දේසි වගයක් නිසා. ඒ තමයි කෙල්ලේ කොණ්ඩ දිගට තියෙන්න ඕනි. වීරට වඩා ඉගෙනගෙන තියෙන්නත් බෑ. කොමාරි ඉතින් මේ දෙන කසාද බඳිනවා. හැබැයි කීර්ති එක පැත්තට බොරු කියලා තමයි විවාහ කරලා දෙන්නේ. අන්න ඊට පස්සේ තමයි හැමදේම වෙනස් වෙන පටන් ගන්නෙ. ඉතින් අපි බලමු වීරට ඇත්ත දැනගන්න පුළුවන් වෙයිද. මේ රහස එළුණාට පස්සේ වීරයට මොන වගේ දෙයක් කරයිද? අපි යමු සම්පූර්ණ කතාව බලන්න. මූවේක පටන් ගන්නෙ මල්ලවපුර තරගයෙන්. මේ ඉන්නේ කීර්ති. ඇයිදාම දශ විදියට සටන් කරලා ප්‍රතිවාදව පරාජයට පත් කරනවා. කීර්ති තනගෙන සහභාගී වෙලා තියෙන්නේ එයාගේ නංගි සහ මාමා එක්ක. මාමා තමයි එයාගේ පුහුණුකරු. ඉතින් මෙයා තනගේ දිනලා සතුටින් ගෙදර එන ගමන් තමයි දකින්නේ හදිසියෙම ඇය බලන්න මනමාලයෙක් ගෙදරට ඇවිත් කියලා. ඉතින් එයාලා අමුතු විදියට බලන්නේ කීර්තිගේ පෙනුම දිහා. ඇයව මේ විදියට දැක්කට පස්සේ මනමාලගේ අම්මා මේ විවාහයට අගමැති වෙන්නේ මල්ලවපුර කීර්තිකාවත් බැන්දොත් පුතාට එක පාරක් ගැහුවොත් මැරිලා වැටේ කියන බය නිසා. ඉතින් මේකට කීර්තිගේ පියා බනින්නේ ඇයගේ මාමට. ඔයා නිසා තමයි මේ හැමදේම කියලා. ඒ නිසා මාම බාර ගන්නවා කීර්තිව විවාහ කරලා දෙන වගකීම. කීර්තිට කවදාවත් බඳින්න වෙන එකක් නෑ කියලා හිතලාම තාත්තට පපුවේ අමාරුවත් හැදිලා. මොනතරම් මනමාලිය ආවත් ඇයට කැමති වෙලා නැහැ. කොහොම වුණත් තාත්තට ලොකු අමාරුවක් නෑ කියලා ඩොක්ටර් කියන්නේ. ඒත් එක්කම අපි වරු 18ක් ආපස්සේ අරගෙන යනවා. කීර්තිට අවුරුදු 6 ඉඳලා මාම එක්කමයි නිතරම හිටියේ. මාම අලවපුර වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් මෙයාගේ බඩ නිසා හැම තරගෙම පරාද වෙලා. හැබැයි කීර්ති ඔය ගඩපාඩු පෙන්නලා දෙන තරම් ඇය මල්ලවපුර ගැන උනන්දුයි. ඇය පාසලේදී සහභාගී වුණු පළමු තරගයේම ජයග්‍රහණය කරා. ඉතින් කොලෙජ් එකට ගියත් මෙයා දිගටම මල්ලවපුර වලට පුහුණු වුණා. ඉතින් ඇය දිගටම ජයග්‍රහණය කළා. ඒත් මේ හින්දා විවාහ වෙන්නත් බැරි වුණා. ගෙදරට එන කිසිම මනමාලයෙක් කැමති වෙන්නේ නැහැ. දවසක් කොලෙජ් එකේ කොල්ලෝ වගයක් නංගිට කරදර කරපු නිසා කීර්ති ගිහින් මේ කොල්ල ටිකට හොඳටම ගහනවා. නිකන් නෙවෙයි පන්න පන්න ගහන්නේ. ඉතින් මේක වටේ හිටපු අය වීඩියෝ කරපු හින්දා ඇය සමාජ මාධ්‍යවල WhatsApp වල වෛරල් වෙන පටන් ගත්තා. මීට පස්සේ කෙරෙලේ නම් කීර්තින මනමාලය කියන්න බෑ කියලා තමයි කපුවා කියන්නේ. මේ අතර තමයි තාතා කීර්තිට කියන්නේ මට ඔයාගේ විවාහය දැක්කොත් විතරයි නිදහසේ මැරෙන්න පුළුවන් වෙන්නේ. අපේ රට ගෑනු ළමයිට පවුල තමයි මුල්ම දේ. හීන බලාපොරොත්තු ඊට පස්සේ. කීර්තියට මල්ලවපුර වලින් ලොකු තැනකට එන්න පුළුවන් වෙයි කියලා තාත්තට කිව්වත් නංගිගේ අනාගතය ගැන හිතලවත් මල්ලවපුර අත්හරින්න කියනවා. ඔන්න මේ වෙලාවේදී තමයි කබඩ සෙල්ලම් කරන වීරව පෙන්නන්නේ. මෙයාත් දර්ශ කබඩ ක්‍රීඩකයෙක්. ඒ වගේම නිතරම රණ්ඩු වලට පැටලෙනවා. වීරා කියන ටික සල්ලි තියෙන තවමත් අනිකඩ කොල්ලෙක්. ඉතින් මෙයාට විවාහ වෙන නිතරම වගේ මනමාලියන් බලන්න එනවා. ඒත් ඔය කැමති වෙන්නේ නැහැ. ඇත්තටම වීරා හැම මනමාලියෙක්ටම පස්සේ හැරෙන්න කියනවා. ඒකට හේතුව එයාගේ කොණ්ඩෙ දිගයිද කියලා දැනගන්න. වීරා හොයන කෙල්ලට මූලික සුදුසුකම් දෙකක් තියෙන්න ඕනේ. එකක් දිග කොණ්ඩයක්. අනෙක වීරාට වඩා ඉගෙනගත්තු කෙනෙක් වෙන්න බෑ. මේ දෙකම තියෙන කෙල්ලෙක් ඔහුට තාම හම්බ වෙලා නැහැ. ඇත්තටම වීරගේ මාමා තමයි ඔහුගේ හිතර මේ විකාර අදහස් දාලා තියෙන්නේ. මාමා හිතන්නේ බින්ද සැමියාට පහත් තත්වයක ඉන්න ඕනි කියලායි. ඉතින් මාමාගේ බින්දට සද්ද දාගෙන තමයි එයා නිතරම ඉන්නේ. ඒ වගේම වීරගේ නැන්ද ඉගෙනගෙන තියෙන්නේ 4 වසරට වෙනකම් විතරයි. මාමා 7 වසරත් පාස් කෙනෙක්. ඉතින් මාමා බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරලා නැන්දව බය කරගෙන ඉන්නේ. මේ වෙලාවේ තමයි වීරට මනමාලෝ හොයන මේ ලෝයගේ බින්දගෙන් කෝල් එකක් එන්නේ. මෙයානම් වයිෂ්ඨ ගොඩක් බයයි. ඉතින් යා ළඟ තියෙන දේවල් වලින් බිව නැති විදිහට මුණ හදාගෙන යන හදද්දිම වීර කියනවා ගෑනිට මේ තරම් බයයිද මම නම් බැන්දර පස්සේ ඉන්නේ මේ විදිහටම තමයි ඉතින් මේක මේ ලෝයේ වීඩියෝ කරලා තියාගත්තා මේ අතරේ තමයි දාස්සේනේ වීරගේ මාමයාක කතා කරන්න දාස් කියන්නේ ගමේ කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් ඒත් න්‍යාය කර්මාන්ත ශාලාව නිසා ජලයේ දූෂණය වෙනවා කියලා තමයි ගමේ අය චෝදනා කරන්නේ ඉතින් මේ දේ ගැන දාස් වැඩි ගණන් ගන්නේ නැති නිසා වීරගේ මාමා සට්ටන් කියන මේ නීතිඥවරයාට කියනවා දාස්ත විරුද්ධව නඩුවක් දාන්න කියලා. දාස්ත විරුද්ධව සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා නඩුව මාසයක් කල් යනවා. වීරත් මෙතනට ඇවිත් ඉන්නේ. ඒ තම්මගේ මරණ සංවස්රය නිසා වීරාද නොබීන තීරණය කරා. මෙයාලා යන හදනකොටම තමයි කීර්තිගේ මාමා ගණේෂ් මෙයාලගේ වාහනේ හැප්පෙන්නේ. ඇත්තටම ගණේෂ් කියන්නේ වීරගේ මාමාගේ හොඳ යාළුවෙක්. ඉතින් මෙයාලා සෙට් වෙලා පොඩි පාටියක් දානවා. ගණේෂ් මේ වෙලාවේ හුඟක් පැහැදෙනවා වීර බොන්න ඇති කොල්ලෙක් කියලා හිතලා.
එවගේම විරතාව බඳලා නැහැ කියලා දැනගත්තා. බඳින්න බැරුවන හේතුව සට්ටන් ගණේෂ්ට පැහැදිලි කරනවා. මේ වෙලාවේ තමයි ගණේෂ් කීර්තිව විරට යෝජනා කරන්නේ. ගණේෂ් කියනවා කීර්ති 7 වසරට විතර ඉගෙනගෙන තියෙන්නේ. මොකද විරට පාස් කෙනෙක්. ඒ වගේම කීර්තිගේ කොණ්ඩේ ඔළුවේ ඉඳන් කකුල් දෙක ළඟටම දිගයි කියලාත් කියනවා. හෙටම අනමාලියව බලන්න යනවා කියපු නිසා ගොඩක් කලබල වුණු ගණේෂ් එළම නැගිටලා ගෙදර යන්න පිට වුණා. කීර්තිට මේ ගැන කිව්වත් ඇය කැමති වෙන්නේ නැහැ කොන්දේස දාන කෙනෙක් බඳින්න. ඒත් ගෙදර හැමෝගේම බලකිරීම නිසා කීර්තිට අකමැත්තෙන් උනත් කැමති වෙන්න වුණා. පහුවෙන්ද වීරය කට්ටියේදී ගණේෂ් ඉක්මනටම කීර්තිගේ ෆොටෝ එකක් රෙද්දකින් වහනවා. ඉතින් කීර්තිගේ අහිංසක ලස්සන බිරිම නිසා වීර වශී වෙලා ගියා. කීර්තිගේ දේහ කොණ්ඩේ හරිම ආකර්ෂණීයයි. වීර හිතුවටත් වඩා ඇගේ කොණ්ඩේ දිගයි. වීරගමේ මේ තරම් දිග කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් නැහැ. ඉතින් මෙයා මොකට අකමැති වෙන්නේද? ඒත් ලොකු දෑවැද්දක් දෙන පුරොන්දු වෙද්දී වීරට කේන්ති යනවා. හරිනම් මේ වගේ අහිංසක කෙල්ලෙට මම තමයි දෑවැද්ද දෙන්න ඕනේ. මේ කතාව නිසා කීර්තිගේ හිතේ වීරය ගැන පැහැදීමක් ඇති වෙනවා. ඉතින් ගොඩක් සතුටින් මෙයාලගේ විවාහය සිද්ධ වෙනවා. උස්සව ශ්‍රීයෙන් කීර්තිව වීරය ගමට කැඳන් ආවා. ඒත් පළමු රාත්‍රියට කලින් වීරයගේ මාමා රත්නන් ඇවිත් මෙයාට කියන්නේ අපි ගෙවල් වල කැරලි ගහන පිරිමි. කවදාවත් ගෑනට බුරුලක් දෙන්න හොඳ නැහැ. ඒත් වීර හිනමවපු බිනද තමයි ඔහුට ලැබිලා තියෙන්නේ. මේ නිසා වීරගේ ඇතේ පටියක් බඳිනවා බිනදව තමන්ගේ පාලනය යටතේ තියාගන්න පුළුවන් බලගතු එකක්. මේ වෙලාවෙම තමයි ගණේෂ් කීර්තිගේ ඇතේ පටියක් බඳින්නේ. මොකද කීර්තිගේ කේන්ති පාලනය කරලා සතුටින් තියන්න. ඒ වගේම ආච්චි කොණ්ඩ කටිකුත් ගහනවා ගැලවෙන්නේ නැති වෙන්න. ආච්චි කියන විදිහට පළමු රාත්‍රියේ මනමාලයා ගොඩක් ආක්‍රමණශීලීලු. කොහොම හරි ඉතින් ඕන කීර්ති එනවා නොයිසිල්ලෙන් ඉන්නේ වීර ළඟට. ඔහුට ලැජ්ජාවෙන් වගේ ඉන්න කීර්ති නැගිටින්නේ කියලා කකුල් දෙක අල්ලන හඳිනවා. ඇයට ආශිර්වාද කරද්දි වීර අහන්නේ ඔයාගේත් ඇයි මෙච්චර ශක්තිමත්. ඔහු හිතන කීර්ති ගොඩක් ගෙදර වැඩ කරන නිසා කියලා. මේ වෙලාවේදී වීර යා ගැන කියනවා. මම පිටතින් විනෝදකාමී කෙනෙක් වගේ පෙනුනත් පොඩ්ඩ කේන්ති ගැත් ගහනවා. මට ගෞරවය ගොඩක් වැදගත්. ගරු කළ කතා කරන්න ඕනේ. දැන් කාලින කෙල්ලෝ වගේ පැටියෝ පන මේ වගේ නම් කියලා කතා කරන්න බෑ. ඉතින් ඊට පස්සේ කීර්තිට ඕනි වෙනවා එයා ගැන කියන්න. ඒ තීර කැමති නැහැ මේ වෙලාවේ වැඩි කතා කරන්න. ඕන කීර්ති කියන්නේ යනවා එයාගේ කොණ්ඩ බොරු එකක් කියලා. අන්න ඒ වෙලාවේ ගණේෂ් කෝල් කරලා කියන්න එපා කියලා උපදෙස් දෙනවා. වීරට්‍රම් මෙයාගේ ස්වභාවික සුවඳ හිසකෙස් ගැන ගොඩක් සතුටුයි. ඔන්න පහුවෙන්ද උදේම අවදි වුණා. කීර්ති කණ්ණාඩියේ මූණ දැක්කිතේ තමයි වෙනසක් දැනෙන්නේ. එතකොට තමයි වැඩේ මීටර වුණේ. රෑ කොණ්ඩ ගැරිවිලා ඒකුඩ තමයි දැන් වීර නිදාගෙන ඉන්නේ. ඉතින් මාරම ගේමක් දීලා බොහොම අමාරුවෙන් මෙයා කොණ්ඩේ ඇදලා ගත්තේ. කට්ටියම නැගිටින්න කාලෙන් කීර්ති හොඳට නාගත්තා. ඊට පස්සේ කොණ්ඩ දාගෙන රේටෙද්දී වීරට සැකියක් හිතෙනවා. ඔහු ළඟට ඇවිත් අහනවා ඔළුව නැවෙන්නේ නැති ඇයි? යන්න ගිහින ඔළුව නාගෙන එන්න. ඉතින් ආයෙත් පාරක් වොෂ්රූම් එකට ගිය කීර්ති කොණ්ඩ ගලවලා අරගෙන ෂැම්පු දාලා හොඳට හොදනවා. ඊට පස්සේ හොදලා මිරිකගෙන වීර ළඟට ආවා. ඉතින් ඊට පස්සේ දිනපත ඒ විදිහටලු කරන්න වෙන්නේ. ටික වෙලාවකට පස්සේ වාහන තුනක් යනවා වීරව එක්කන් යන්න. එයා නැතුව රස්සීමට යන්නේ නෑලු ආපු අය. මේ වෙලාවේ යන්න කාලෙන් කීර්තිට සිද්ධ වුණා වීර කියන විදිහට සිනහවෙන් හොර සම්බු දෙන්න. වීරල් ටටා කියන්නත්. පොල් වත්තට වෙලා නිකරුණේ කාලය කන වීර හදාන්නේ ඔහු හොඳ වැදගත් ධනවත් ඒ වගේම දුප්පත් අය උදව් කරන කෙනෙක් කියලා බිරිඳට අඟවන්න. ඒ වගේම යාළුවන්ටත් කියලා MLA කතා කරනවා වගේ කෝල් කරනවා. කෝවිල ආධාර එකතු කරන අයටත් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කරනවා කීර්තිගේ අතින්. ඉතින් සැනකලයේදී VIP කෙනෙක්ට ලැබෙන තැන වීරට දෙන්න මේ සාමි පොරොන්දු වෙනවා. මේ වෙද්දී ළඟ නඩු වාරයට දැන් ළඟයි. ඒ නිසා දාස් කලබල වෙලා ඉන්නේ නඩුව පරදින යන නිසා. ඒ වෙලාවේ තමයි කෙනෙක් කියන්නේ දැන් වීර තනිකඩ කෙනෙක් නෙවෙයි. අපි බිරිඳ උස්සම කියලා. කීර්ති බිම ඇදලා තිබ්බ කෝලන් දැකලා ඒව ගොඩක් ලස්සනයි කියලා වීර ගෙදරින් පිට වෙනවා. අන එතකොටම බෝලයක් වැදිලා කෝලන් ටික හේදිලා යනවා. ඉතින් තරහගේ කීර්ති මේ ළමයිගේ බෝලේ තියාගෙන යලව යවනවා. වීර ඇත්තටම ගිහින් ඉන්නේ කබරි තනගෙට. මෙයා කෝල් කරලා කියන්නේ දවල් කෑමට යාළුවොත් එක්ක එනවා කුකුලෙක් අල්ලලා මස් හදලා තියන්න. ඒත් කීර්ති මස් හදන්න දන්නේ නැහැ කිව්වත් වීර ෆෝන් එක කට් කරලා. ඉතින් කීර්තිට සිද්ධ වුණා කුකුල පස්සේ පන්නන්න. ඒත් අල්ලගන්නම බැරි වුණා. ඔන්න මේ වෙලාවේ තමයි අර ළමයි තුන්දෙනාවිත් උදව් කරන්න කැමති වෙන්නේ එයාලගේ බෝලේ ආපහු ගන්න හිතාගෙන. කොහොම හරි කුකුලව අල්ලගෙන අම්මගේ උපදෙස් අරන් උයන්න පටන් ගත්තා. ළමයිනුත් මේකට හවුල් කරගන්නවා. ළමයි අහනවා කාටද මෙච්චර උයන්නේ. ඉතින් වීර යාළුවෙ එක්ක දවල් කෑමට එනවා කියලා ළමයිට කියද්දිම එයාලා කේන්තියෙන් වැඩෙත් මග දාලා යනවා. මොකද කිව්වොත් වීරගේ යාළුවෝ මේ ළමයිව ගණන් ගන්නේ නැහැලු. ඒ වගේම උන් ඔක්කොම වැඩ කරන්නේ නැති වුන්. ප්‍රශ්න විසඳන සභාවට යනවා. ඒත් එයාලගෙන් ප්‍රශ්න වැඩි කරනවා.
දැනුතුම් පිටිනේට වෙලා කබඩි ගහනවා කියලා හැමදේම කීර්තිට කිව්වා. කොහොම වුණත් ඕනේ ඉතින් වීර දවල් කෑමට ඇවිත් නැහැ. දැන් රැත් වෙලා. වටපිටාව ගෑනෝ එකතු වෙලා උපදෙස් දෙන්න සැමියාට බය ජීවත් වෙන්න හොඳ නැහැ. එයාලා හැමදාම බොනවා. එක්කෙනෙකුටවත් රස්සාවක් නැහැ. මේ වෙලාවේ වීර කට්ටිය එක හොඳටම බොන ගමන් ගෑනෝ අය අවතස්සේරු කරලා කතා කරන්නේ. කොමාරි මියා ගෙදර ඇවිත් කතා කරාට පස්සේ දොර අරින්නේ නැහැ. ඉතින් වහලෙන් බහලා තමයි ගේ ඇතුළට ආවේ. ඊළඟට කීර්ති මියාට බත් බෙදලා දෙනවා. හැබැයි හරියට හදලා නැහැ වගේ. වීර කල්පනා කරනවා. මාමා කිව්වා වගේ සැරෙන් ඉන්න ඕනේ කියලා. ඉතින් බීල ගෙදර යන සැමියාට මේවද හදලා දෙන්නේ. මම දවසකට මිනිස්සු කී දෙනෙක්ගේ ප්‍රශ්න විසඳනවද? හැබැයි කීර්ති කියනවා මම හැමදේම දන්නවා කියලා. වීරත් කියනවායි හැමදේම ඇත්ත. හැබැයි කීකරු බිනිඳක් වගේ තමුන් ඉන්න ඕනේ. මොනවා හරි වැරද්දක් වුණොත් මගේ අත ඉස්සේ ඒ වෙලාවට. පැටලෙන්න එපා කියන ගමන් වීර නිදාගත්තා. පහුවෙන්ද වීරට ආරංචි වෙනවා එයාලට විරුද්ධව කවුරු හරි ගුමන්ත්‍රණ කරනවා කියලා. මේ වෙලාවෙම තමයි 16 වෙනි වීරය ගෙදරට. සැමියාක වහලා කීර්තිට විහිළු කරනවා. හැඩර නිකන් සරාගේ ඉන්නවනේ. කේරළේ බඳින පිරිම් හිටියේ නැද්ද? එයා එක්ක මාවේ. මේ වෙලාවේ 16ට තරජනේ කරනවා තමන්ගේ සැමියා නඩුවට එන්නේ නැති වෙන්න වග බලා ගන්න. එහෙම නැතු වුණොත් ඔයාට තැල බඳින වෙන කෙනෙක් හොයා ගන්න වෙයි. මේ වෙලාවේ කීර්තිට ආපු තරහ නිසා රිමෝට් එක කැලි කැලි වලට කැඩෙනවා. වීර ගෙදර ආවට පස්සේ ඔහු කියනවා බය නැතුව ඉන්න. මම දාස් ගැන බලා ගන්නම් කියලා. කොහොම හරි නඩුව දවසේ තීන්දුව ලැබෙනවා කර්මාන්ත ශාලාව සීල් තියන්න. මේ නිසා වීරගේ සතුට වුණත් දාසින පුදුම තරහකින්. ඔන්න පල්ලිය උත්සවය පටන් ගන්නවා. වීර බිනිඳෙක් මෙතනට එද්දි දාස්ගේ අයත් තැන් තැන් වල ඉඳලා බලාගෙන ඉන්නේ. සල්ලි ආරක්ෂක ආධාර කරපු නිසා වීරව පිළිගන්නේ ඉහලින්. ඔන්න එතකොටම වීරට කෝල් එකක් ඇවිත් ටිකක් ඉස්සරහට යනවා එතන සද්ද වැඩි නිසා. එතකොටම දාස්ගේ අවුද අරගෙන මෙයාට පහර දෙන්න පටන් ගත්තා. කොහොම හරි වීර එයාලගේ පාරවල වලින් බේරිලා හොඳට සටන් කරනවා. ලේසිත් නෑ එයාලා ළඟ ආයුධ තියෙන නිසා. මේ වෙලාව තමයි වීරගේ මුණට වැලි ගහලා පොල් එකකින් ඔළුවට ගහන්නේ. එතකොටම දාස් එනවා කෝවිලට. ඉතින් දාස් හිතන්නේ හැමෝම ඉස්සරහ වීරව මැරුවොත් තමයි ඔහුගේ ෆැස්ටේට ආයෙත් ප්‍රශ්න ඇති වෙන එක නතර වෙන්නේ. මේ හින්දා වීරව මරන්න ලෑස්ති වෙනකොටම කවුරු හරි දාස්ට විසි වෙන ගහනවා. බලද්දී කීර්ති. වීරට හිතා ගන්න බෑ. මෙයා ඇත්තෙන්න හැම මැරෙක්ටම ගහනවා ලේසියෙන්ම. නිකන් නෙවෙයි අතපය කඩලා දානවා. සාවි මේ වෙලාවේදී අහන්නේ ඔයා ගහ ගන්න බිනිඳ එක්කන් ආවද? එයා මැරුව එකන් ආවා. ඔයා බිනිඳ එක්කන් ආවා. කොමාර් සටන අතරතුර එක්කෙනෙක් කීර්තිගේ කොණ්ඩෙන් අල්ල ගන්නවා. මෙයා ඔහුට ගහන බාර නිසා කොණ්ඩෙත් ගැලවිලා ගිහින් වදින්නේ වීරගේ මූණේ. ඔන්න එතකොට තමයි ඔහු දැනගත්තේ මෙච්චර දවසක් එකට ජීවත් වුණේ කොණ්ඩ කොට බිනිඳක් එක්ක කියලා. ඒ මදිවට මැරයන්ටත් ගහනවා ගේමක් නැතිව. ඒ වගේම එදා ගෙදරට ඇවිත් කියපු කතාවලට ගුටි කන්නත් වෙනවා යාරට. ඊළඟට දාස් ළඟට යද්දී එයත් කීර්තිට බය පැනලා යනවා කවදා හරි වීරව මරනවා කියලා. කීර්ති මේ වෙලාව කියන්නේ මගේ මිනිහව අල්ලගන්න නම් මුලින්ම මාව බව කරලා හිටපන්. මේක දැකලා දැන් වීරගේ රැස් වැහැලා. කීකරු සැමියෙක් වගේ මිනිස්සු බලන් ඉද්දි කීර්ති කියන සිද්ධ වුණා. ඒ මදිවර කොණ්ඩෙත් කොටයි. මේ නිසා වීර දැන් ඉන්නේ අවුලෙන්. මෙතනට සටන් කීර්තිගේ වෛරලුණු වීඩියෝ එකක් පෙන්නනවා. ඇයි මල්ලෝපර ශූරියක් කියලා දැනගත්තාම වීරට හිතා ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි. BSc උපාධිධාරිණියක්. කීර්තිගෙන් ගුටි කවපු අයට මේ වේදි සෑහෙන අසාධ්‍යයලු. බාර් එකේ අය සැමියා මැරෙන්ගෙන් බේරගත්තු බිනිඳක් ගැන යන නිවුස් එකක් දැකලා අත්පොඩි ගහනවා. ඔන්න හදේසියෙම කීර්තිගෙන් කෝල් එකක් එද්දී වීර වෙව්ලන්න පටන් ගත්තා. එන්න පරක්කු වේද කියලා අහද්දී නෑ මම මේ ළඟ ඉන්නේ. මෙයාට 10න් එනවා කියලා සත්නගේ මේකප් බොක්ස් එකේ මේකප් එකකුත් දාගෙන යනවා හරිම නිමිච්ච කෙනෙක් වගේ. කීර්තිට සෑහෙන ගරුත්වය දීලා තමයි දැන් මෙයා කතා කරන්නේ. ඒ වගේම උරලා තියෙන මෙලෝරහක් නැති කෑමත් රස කර කර කනවා හැබැයි අකමැත්තෙන්. කීර්ති මේ වෙලාවේ සමාවර ගන්නවා කොණ්ඩ කොටයි කියලා හංගපුවෙක් ගැන. හැබැයි වීර කියන්නේ ඉන්දිරා ගාන්ධිට තිබුණෙත් කොට කොණ්ඩයක්. ඒ අගමැති වුණේ නැද්ද? කොට කොණ්ඩේ. ඔයාට ඒක ලස්සනට තියෙනවා. එදා රෑ නිදාගන්නේ හරිම බයෙන්. බීඳ ළඟට යන්නත් බයයි. හෙළවුණොත් මැරුම් කන්න වෙයි කියලා. වෙනදට වීරව එක්කන් යන්න එන රත්නගේ අය මේ පාර රැස්වීමට කීර්ති එක්කන් යන්න හදන්නේ. මෙයා කැමති වෙන්නේ නැහැ යන්න ගෙද වැඩ තියෙන නිසා. ඒත් මේ අය ඒ වැඩ ටික විරට කරන්න කියලා කීර්තිට අනගහනවා. ඉතින් විරටත් කැමති වෙන්නේ වුණා. ඒ වගේම බීඳල ටටා කියන්නත් වුණා. කීර්ති රැස්වීමට එද්දී හැමෝම නැගිටලා පිළිගත්තේ. ඉතින් ගමේ අනිත් කෑනු අයගෙන් ඇයට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක්. ඒ වගේම යාලට මල්ලෝපර පුරුදු කරන්න පටන් අරගෙන හැම තැනම ඇය පිළිගන්න බොහොම ඉහලින්. විර දැන් කවුරුත් ගණන් ගන්නේ නැහැ. මේ හිඳ රත්න ගණේෂ්ට කෝල් කරලා බලද්දී මෙයා කීර්තිව බලන්නේ නැවෙත්. ඉතින් එහෙට එන රත්න ගණේෂ්ට බලනවා බොරු කියලා කසාද කරාට.
කීර්ති අර වෙලාවේ වීරව බේරගෙන අවනම්බු කරන්නේ නැතිව හතුරාතින් මැරුණා නම් මීට වඩා නම්බුයි කියලා කීර්තිරත් අගෞරව කරලා තමයි කතා කරන්නේ. මේ නිසා කීර්ති ඔහුට කණේ පාරක් ගහනවා. ඕනි ළඟට කීර්තිං එන වීරා බිරිඳටත් කණේ පාරක් ගහනවා. රත්නගෙන් සමාව අරගෙන කියනවා. ඒත් ඒකට කැමති වෙන්නේ නැහැ. මේ නිසා කීර්තිව ගෙදරින් පන්නනවා. ඉතින් කීර්ති පිට වෙන්නේ වීරගේ අහංකාරකම නැතිරුන දවසට තමයි ආයේ එන්නේ කියන පොරොන්දුව මත. ඉතින් ඇයට සිද්ධ වුණා අකමැත්තෙන් වුණත් ගණේෂ්ගේ ගමට යන්න. ගෙදර ගියා දෙන්නම ඉන්නේ දුකකින්. දෙන්නටම දරා ගන්න බෑ මේ වෙන්වීම. ඒත් වෙන කරන් දෙයක්වත් නැහැ. මෙහෙම කාලය ගත වෙද්දී කීර්තිගේ තාත්තාම ඇගේ නම මල්ලවපුර තරගයට ඉදිරිපත් කරලා. ඒකෙන්වත් කීර්තිගේ දුව නැති වෙයි කියලා හිතලයි මෙහෙම කරේ. ඒ වගේම රත්නම්ව හම්බ වෙලා සමාව අර ගන්නත් ගිහින් තියෙනවා. ඒත් ගැටවත් කතා නොකර බැනලා පන්නගෙන. ඉතින් කීර්ති නැවත පුහුණුවෙන් පටන් ගන්නවා. මේ අතර තමයි අලුත් කෝච් කෙනෙක් පුහුණු කරන්න ඉන්නේ. මෙයාගේ නම ලෝකේෂ්. පේන විදිහට හෝ කීර්තිට පිස්සු වැටිලා. ඇයි විවාහකයි කියලා දැනගෙනත් කීර්තිගෙන් ආයුධ ප්‍රයෝජන ගන්නයි කල්පනාව. මේ අතර විරාට මිනිස්සු ටිකක් පහර දෙන පටන් ගත්තා. සටන යන අතරතුර දෂ්ට කෝල් කරලා එයාත් මෙතනට එනවා. හැබැයි ඇවි කියන්නේ උඹේ ජීවිතේ එදා බිඳ බේරගත්තු දවසේම උඹ මැරුණා. උඹේක රණ්ඩු වෙන එකත් මට අවමානයක්. දෂ්ට කෝල් කරපු කෙනාටත් ගහනවා. දැන් වීරව ගණන් ගන්න නැති නිසා වීර ඉන්නේ ගොඩක් කවුලෙන්. ඉතින් එයාගේ මාමා රත්නම් කියනවා මේ වෙලාවේදී ලබන මාසේ වගේ බිඳ මල්ලවපුර සුරතාවලේකට සහභාගී වෙනවා. ඔයත් ඒ තරගයට සහභාගී වෙලා එයාට සටන් කරන්න. ඔන්න ඉතින් මෙයා යනවා තරගයට ආයුධම් කරන්න. ඒත් ඒ කාන්තා තරගයක්. ඒ තාත්නම් කොහොම හරි වීරව තරගයට ඇතුළු කරවන්න උත්සාහ කරන්නේ. මේක දැකන ලෝකේෂ් සහ ප්‍රධානියා මෙයාට කතා කරලා විස්තර දැනගන්නවා. ඉතින් කෝච් කියනවා බිඳ සහ සැමිය අතර තරගයක් සංවිධානය කරමු. ඒකෙන් ලොකු ප්‍රසිද්ධයක් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ටිකට් වල මිල වැඩි කරලා ලොකු මුදලක් අරගන්නත් පුළුවන්. ඉතින් මෙයාලා වැඩේට කැමති වුණා. මේ අතරම තමයි කීර්තිගේ ගෙදරට වීර එවපු ඩිවෝස් පේපර් එක ලැබෙන්නේ. ඔන්න වීර අනව මල්ලවපුර පුහුණු කරන දැනගට. ඉතින් කොස්ට කියන්නේ බිඳ ලෙඩ වෙලා ඒවා බේරගන්න සල්ලි ඕනේ. ඒකයි තරම් කරන්නේ කියලා. කොහොම හරි වීරයට පුහුණුවෙන් ආරම්භ කරනවා. හිතන තරම් ඒක ලේසි වෙන්නේ නැහැ. දවස් 15කින් තරගයට සහභාගී වෙන්න නිසා ආටේනේ එකක් තමයි හොට ලැබෙන්නේ. ඇඟට හුඟක් අමාරු වුණා දෙකරම පුහුණුවෙන් කරන්න වුණා. කොමාරි මහන්සිලා ට්‍රේනින් වෙන අතරේ කීර්තිත් පුහුණු වෙනවා. එයායි කෝස්ට් එකක් ඇයට ලං වෙන්න උත්සාහ කරනවා. මේ අතර තමයි වීර මාමා හම්බ වෙන්න ආවේ. ඒත් මාමා ගෙදර නෑ. නැන්ද මෙයාට කියන්නේ ඔයා දැනටමත් අරගේ පරාද වෙලා ඉවරයි. බින්දට විරුද්ධව සටන් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමයි ඔයා පැරදුනේ. උඹේ මාමා මෝඩෙක්. උඹ මාමටත් වඩා ලොකු මෝඩෙක්. ඉතින් ඇයි විරට කාන්තාවන්ගේ වටිනාකම හරියට අවබෝධ කරලා දෙනවා. නැන්ද මුල ඉඳලම කීර්තිගේ රහස දැනගෙන ඉඳලා තියෙන්නේ. එදා ගිය වෙලාවේ කීර්තිගේ ෆොටෝ එකක් මෙයා දැකලා තියෙනවා. ඉතින් විරට කියනවා ගිහින් කීර්ති එක්කන් එන කියලා. ඇත්තරම නන්ද හතරපන්තියට විතර ඉගෙනගෙන තියෙන කියලා කිව්වට අය ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධාරණයක්. මම වැඩ්ඩෙක් වගේ නොදන්න ඉංග්‍රීසි කතා කරන්නේ මේ නැන්දරනේ. ඉතින් කොහොම හරි විර රත්නම වැඩි ගණන්වගෙන ගෙදර ගිහින් කල්පනා කරනවා නැන්ද කියපු දේවල් ගැන. ඒ වෙලාවේදී තමයි මෙයා දකින්නේ කීර්තිගත පදක්කන් සහ සාතික. ඉතින් තවදුරටත් මේක දරා ගන්න බැරි නිසා යනවා කීර්ති බොහොමෙන් කරන තැනට. මෙයාට ඒක කතා කරන්න ඕන කියලා කිව්වත් කෝච් කීර්තිට දැනුම් දෙනවා වගේ බොරුවට රඟපාලා වීරව යවනවා ඇය මෙයාව හම්බ වෙන්න කැමති නැහැ කියලා කිව්ව විදිහට. ඕන ඉතින් හැමම කතාව එන්නේ සැමියා සහ බිරිඳ අතර පවත්වන මල්ලවපුර තනගේ ගැන. සමනයි කීර්ති සපෝට් කරනවා. ඒ වගේම තවත් අය වීරට සපෝට් කරනවා. කොහොම හරි තරගේ පවත්වන දවසත් උදා වුණා. මුලින්ම විවිධ තරගකරුවන්ගේ තරග පැවැත්වෙනවා. ඒ තමම බලන් ඉන්නේ සැමියා සහ බිඳ අතර පවත්වන තරගය ආරම්භ වෙනකන්. කීර්ති ඉන්නේ අවුලෙන්. මොකද එයට අවශ්‍ය නැහැ සැමියාක තරග කරන්න. මේ වෙලාවේදී කෝච් හොඳ මූණ පෙන්නලා අහිතු ප්‍රයෝජන ගන්නයි හදන්නේ. ඒ කීර්තිගෙන් කණේ පාරක් කාලා තමයි එතනින් යන්න උනේ. ඊළඟට ඔෆිස් එකට එන කෝච් දැනගන්න ලැබෙනවා කීර්ති ගැඹිනියක් වෙලා කියලා. තරග සංවිධායකවරයා තරගය අවලංගු කරන්න තීරණය කරලා. ඒ සලස්මට අනුව තරගය තියන්න කියලා කෝච් කියන්නේ. මේ නිසා කීර්ති ගබ්සා වෙන්නත් ඉඩ තියෙනවා. කොමාර ප්‍රධානයාවලියට කැමති කරගන්න කෝච්ට පුළුවන් වුණා. ඔන්න ඉතින් හැමෝම බලාපොරොත්තුෙන් හිටපු තරගය ආරම්භ වෙන්න යන්නේ. වීර සහ කීර්ති ක්‍රීඩා පිටියට එනවා. ඊට පස්සේ තරගය ආරම්භ කරා. ඒ සටන පටන් ගනිද්දිම කීර්තිර කලාත් හැදිලා වැටෙනවා. ඉතින් ඈව ඉක්මනින්ම රෝහල්ගත කරනවා. හැබැයි වීරට බිරිඳෙක් යන්න ඕනේ වුණත් මෙයාලා යන්න දෙන්නේ නැහැ. මොකද මෙයාලා කමිටුවේ නීතියට අනුව වීරට සිද්ධ වෙනවා තවත් තරංකාරයන් එක්ක සටන් කරන්න. ඒ තීරමක ප්‍රතික්ෂේප කරපු නිසා කෝච්චෝට අපහාස කරනවා. ඉතින් වීර කියන්නේ මැච් එකක් තියන්නම ඕනේ නම් ඔයා එක්ක තරඟ කරනවා. පිරිමෙක් නම් තරඟයට එන්න. ඇත්තටම මෙයාලා කෝච් කෙනෙක්.
දීලිවල තරගයක් අතරතුර එයාගේ පාරක් නිසා කෙනෙක් මැරිලා තියෙනවා. කොහමද ඉතින් මෙයාලා අතර සටන ආරම්භ වෙනවා. හැබැයි ඉතින් විරට හොඳටම ගුටි කන්න තමා වෙන්නේ. මේ කෝෂක තරඟ කරන එක නම් කරන්න බැරි වැඩක්. ඔලේසියෙම විරට පහර දෙනවා. ටික වෙලාවක් මෙයාලා අතර සටන පැවැත්වෙන අතරේ පීර පරාද වෙන්න යන්නේ. ඔන්න එතකරම තමයි කෝෂ් විරට කියන්නේ විර තාත්ත කෙනෙක් වෙන්න ඉන්නේ. එයා ඒගෙන දැනගෙනමයි කීටි එක තරඟයට දැම්මි කියලා. ඉතින් මේ කතාවත් එක්ක ප්‍රබෝධමත් වුණු වීරා ඉතා හොඳින් සටන් කරනවා. කොහොම හරි ඔන්න කෝෂ්ට සිද්ධ වුණා වීරා හමුවේ පරාද වෙන්න. ඉතින් වීරා මාදිර කතා කරලා මේ ජයග්‍රහණයේ ගෞරවය පුද කරන්නේ ඔහුගේ බිරිඳට. ඔහු මේ වෙනකන් හිටි වැඩි වැටීමක කියලා පිළිගත්තා. ඒ වගේම කීර්ති විඳපු දුක මෙයාට තේරුණේ ආය දවස් 15 පුහුණු වීමේ තමයි. කීර්තිත් මේක බලාගෙන ඉන්නේ හොස්පිටල් එකේ ඉඳලා. වීරා කියනවා කාන්තාවන්ට තරං කරන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ඒ වගේම කීර්තිගෙන් සමාව ගන්නවා හැමෝම ඉස්සරහා. හැබැයි ඉතින් හොස්පිටල් එකට ගියාම කීර්ති මියාම ගණන් ගන්නේ නැහැ. මට මගේ හිණ හැබෑ කරගන්න බැරි වුණාට අපේ දරුවා මල්ලෝපර ෂුරේ කරන්න ඕනි කියලා. ඒත් විර කියනවා අයියෝ නාකි වෙලාද? දරුවා ලැබුණාට පස්සේ තරං කරන්න පටන් ගන්න. මම උදව් කරන්නම් කියලා පොරොන්දු වුණා. ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ ආයෙත් කීර්ති තරගෙන් ජයග්‍රහණය කළා. ඒක බලාගෙන ඉන්නේ වීර වගේ මියාගේ දරුවාත්. ඉතින් මේකම මූවී එක අවසන් වෙනවා.